හමාස් සංවිධානය නිල වශයෙන් බිහි වෙන්නේ 1987. හැබැයි ඒකේ ඒ ඒ වැඩේ පටන් ගන්න ඊට අවුරුදු ගානකට කලින්. එතකොට ඒකට හේතු වෙන්නේ ඇත්තටම මුස්ලිම් සහෝදරත්වය කියලා ඔය අරාබිකරේ තිබුණා එක්තරා සංවිධානයක්. මුස්ලිම් බ්‍රදර්හුඩ් එක 1928 ඊජිප්තුවේ ඒ සංවිධානය පටන් ගන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඒ වෙනකොට මැද පෙරදිග රටවල් ඔය ඊජිප්තුව වගේ රටවල් එතකොට ගොඩක් ඔය එක්කෝ බ්‍රිතාන්‍ය පාලනය යටතේ එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය විසින් තමයි ඒ වගේ ගොඩක් දේවල් කන්ට්‍රෝල් කරේ. ඒතර ගොඩක් මැද පෙරදිග රටවල් වල තිබුණේ ඔය බටහිර පාලනයේ බටහිර රටවල් විසින් කෙලින්ම හෝ වක්‍රව පාලනය කරපු රටවල්. එතකොට ඒ මුස්ලිම් බ්‍රදර්හුඩ් එක කිව්වේ ඉස්ලාමීය ආගමික නැඹුරුව මේ රටවල් වල අඩුයි, මේවා ලෞකික පැත්තට යනවා වැඩි, ඒ නිසා ආගමික එහෙම තැනකට තමයි ඒගොල්ලෝ ආවේ. ඒගොල්ලෝ ප්‍රචණ්ඩකාරී නැහැ. ඒ මුස්ලිම් බ්‍රදර්හුඩ් එක එක්තරා විදිහක ඒ කියන්නේ සම්පූර්ණයෙන් ප්‍රචණ්ඩකාරී එහෙම සංවිධානයක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ ආගම ප්‍රචාරය කිරීම, ආගම ඉගැන්වීම, ඒ වගේ දේවල් එක තමයි හැදුනේ. එක්තරා ආකාරයකට අන්තවාදී වුණාද? අන්තවාදීමද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අර ආගමික නැඹුරුව නැතිවීම පිළිබඳ ඒගොල්ලන්ට විවේචනයක් තිබ්බා. ඒතකොට ඒගොල්ලෝ කිව්වේ මේ රටවල් ආගමික නැඹුරුවට යන්න ඕනේ කියන එක. එතකොට ඒක දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඇත්තටම, ඒ කියන්නේ සමාජීය ව්‍යාපාරයක් විදිහට නිර්මාණය වෙලා දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඊජිප්තුවෙන් පටන් ගන්න පස්සේ වෙන රටවල් වලටත් පැතිරෙනවා. එතකොට ඔය අතරේ 1970 ගණන් විතර වෙනකොට ඔය ගාසා තීරයේ එක්තරා කණ්ඩායමක් හටගන්නවා. ඒගොල්ලෝ මුස්ලිම් බ්‍රදර්හුඩ් එකත් එක්ක වැඩ කරලා එතනින් තමයි ඔය හමාස් සංවිධානයේ මූල බීජ පටන් ගන්න. ඕකේ ප්‍රධාන නායකත්වය ගන්න පුද්ගලයා තමයි ෂේක් අහමඩ් යාසින්. යාසින් කියන්නේ අරාබි ඉස්ලාම් ආගම උගන්නපු කෙනෙක්. ඔහු ඇත්තටම අර මම කලින් කිව්වත් වගේ ඔය දැන් ඊජිප්තුවේ තියෙනවා, සෝරි දැන් ඊශ්‍රායලයේ තියෙන අෂ්කලොන් කියලා නගරයක්. ඔය පහුගිය දවස්වල ප්‍රහාරත් එල්ල වුණා. අෂ්කලොන් නගරයේ කිට්ටුව ගම්මානයක. අෂ්කලොන් වලට ඉස්සර අරාබි නමක් ඇත්තටම තිබුණේ. මට ඒ නම මතක නැහැ. ඒ කිට්ටුව ගම්මානයක ජීවත් වෙච්ච කෙනෙක් තමයි ඔය යාසින්. යාසින්ගේ පවුල ඒ ගම්මානේ අතහැරලා එනවා 48 දී. ඒ ගම්මානේ සම්පූර්ණයෙන්ම අතහරිනවා. ඒ සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා. ඒ මිනිස්සු එනවා ගාසා තීරයට. ඊට පස්සේ මේගොල්ලෝ සරණාගත විදිහ තමයි ගාසා තීරේ ජීවත් වෙන්නේ. ඒතකොට යාසින් වයස අවුරුදු 12 දී සිද්ධ වෙච්ච අනතුරක් හින්දා අතපය ඔක්කොම පණ නැතු වෙනවා යාගේ. එයා රෝදපුටුවෙන් ඊට පස්සේ යන්නේ. ඉතින් එයා ඊට පස්සේ ආගම ප්‍රචාරය කරන ඒ වැඩ කටයුතු වල නිරත වෙමින් ඉන්න ගම එයා ටිකෙන් ටික පටන් ගන්නවා එක්තරා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න. එතකොට එයා එක්තරා අවස්ථාවක ඔය පලස්තීන ජනමාධ්‍යවේදියෙක් ලියපු ලස්සන පොතක් තියෙනවා ඔය හමාස් සංවිධානය ගැන. ඒ මාධ්‍යවේදියත් එක්ක එයා කතා කරනවා ඒ හමාස් සංවිධානය ගොඩනැගීමේ පියවරවල්. ඒ කියන්නේ මුලින්ම ආගම ඉගැන්වීම සහ පුණ්‍ය කටයුතු වල නිරත වීම, චැරිටි වර්ක්, එහෙම චැරිටි වර්ක් වල ඉඳලා ඊට පස්සේ ඒක දේශපාලන ව්‍යාපාරයක් බවට වර්ධනය කළා. ඊට පස්සේ සන්නද්ධ බලය දියුණු කරන්න කටයුතු කළා. ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් ඔය වෙන වෙන රටවල් එක්ක සම්බන්ධතා ගොඩනගාගෙන ඒ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ පියවර තමයි අනුගමනය කරන්නේ. සංවිධානයක් ගොඩනගා රාජ්‍යයක් අනාගතයේදී යම් කිසි වෙලාවක රාජ්‍යයක් කරා ගමන් කරන්න වෙන්න පුළුවන්. නමුත් ලොකු පුළුල් දැක්මක් එක්ක, ඒ කියන්නේ අර ආගමික අන්තවාදී සංවිධානයක් වුණාට පුළුල් දැක්මක් එක්ක, ඒ කියන්නේ තමන්ට ඕන දේ කරගන්න අවශ්‍ය කරන දැනුම සහ සහයෝගය උකහා ගනිමින් එහෙම තමයි වැඩේ යන්නේ. එතකොට ඉන්ටරෙස්ටිංම වැඩේ ඔය ඕගනයිසේෂන් එකට කලින් එයා 1978 දී ඉස්ලාමික් කම්පවුන්ඩ් කියලා සංවිධානයක් පටන් ගන්නවා. ඒ සංවිධානය ක්‍රියාත්මක වෙමින් ඉඳලා තමයි 1987 දී පලස්තීනයේ ජනතා නැගිටීමක් සිද්ධ වෙනවා. ඒ ජනතා නැගිටීම වුණාම මුලින්ම ඒ ජනතා නැගිටීමට ඍජු දේශපාලන නායකත්වයක් නැහැ. ලැබෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මේගොල්ලෝ කල්පනා කරනවා මේකට දේශපාලන නායකත්වයක් දෙන්න ඕනේ කියලා. මේගොල්ලෝ හමාස් කියලා සංවිධානය පටන් ගන්නවා. ජනතා නැගිටීම පටන් ගන්නේ දෙසැම්බර් 87 දෙසැම්බර් 8 වෙනිදා. දෙසැම්බර් 14 වෙනිදා මේගොල්ලෝ නිල වශයෙන් හමාස් සංවිධානය ප්‍රකාශයට පත් කරනවා. එතකොට ඊට කලින් මම අර කියන්නේ කි 1978 හදපු ඉස්ලාමික් කම්පවුන්ඩ් කියන සංවිධානය නිර්මාණය කරනකොට ඊශ්‍රායලයේ එකට අවසර දෙනවා. ඒ කියන්නේ ඉස්ලාමික් කම්පවුන්ඩ් එක හමාස් සංවිධානය ඒක හදන්න අවසර දෙන. ඒ කියන්නේ හමාස් සංවිධානයේ මූල ආරම්භකය. ඇයි අවසර දෙන්නේ? ඒ කාලේ වෙනකොට පලස්තීන විමුක්ති සංවිධානය තමයි ඊශ්‍රායලයට ප්‍රධානම චැලෙන්ජර්. යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය. ඉස්ලාමික් කම්පවුන්ඩ් එක හදන්නේ යාසින්ට PLO එක එක්ක ෆයිට් එකක් තියෙනවා අරකමයි. මොකද PLO එක ලෞකික වැඩි. වාමාංශික අදහස් තියපු එහෙමනේ. දේශපාලනිකයි. දේශපාලනිකයි ලෞකික, ඒ කියන්නේ ආගමට ළඟ නැහැ. ඒක වාමාංශික සංවිධානයක්. එතකොට
යාසින් මේකට කැමති නැහැ. ඒ හින්දා තමයි යාසින් වෙන සංවිධානයක් හදන්නේ. ඊශ්‍රායලය බලනවා මේ සංවිධානය ගොඩනගෙන්න දුන්නොත් එහෙම කවදා හරි මේදගොල්ලෝ හැප්පිලා ගහගෙන මේදගොල්ලෝ මරාගෙන විනාශ වෙයි. අපිට මේක හොඳයි. අපිට මේක හොඳයි කියලා ඒගොල්ලන්ට අනුග්‍රහය දක්වනවා. කොච්චර දුරට අනුග්‍රහය දක්වවද කියන එක පිළිබඳ විවාද තියෙනවා. සමහරු කියනවා මුදල් දුන්නා එහෙම එහෙම කතා තියෙනවා. ඒ කොහොම වුණත් අනිවාර්යයෙන්ම සහයෝගය දක්වව පටන් ගනිද්දි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ හමාස් සංවිධානය පස්සේ කාලෙත් ඊශ්‍රායලයට ඕන විදිහට වැඩ කරා කියලා. නමුත් මුලදී අනිවාර්යයෙන්ම සපෝට් එක දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම සපෝට් එක දුන්නා. ඒක බොහොම ප්‍රසිද්ධ කාරණයක්. සපෝට් එක දුන්නා. ඉතින් සමහරු විශ්වාස කරනවා අදටත් එහෙම ගනුදෙනු කියලා. මම නම් හිතන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා. නමුත් ඒ වෙලාවේ අර දේශපාලනික කාරණේ. ඉතින් ඇත්තටම PLO එකයි හමාස් එකයි පස්සේ හැප්පෙනවා 2007 දී. හැප්පිලා තමයි ඔය ගාසා තීරයේ බලය මේ සෝරි හමාස් එකට යන්නේ. PLO එක බටහිර බලය ඒකට සීමා වෙන්නේ. දැන් අදටත් ඒ තත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් ඒක වෙනවා. ඊශ්‍රායලයේ බලාපොරොත්තු වෙච්ච දේ වෙනවා. නමුත් ඊශ්‍රායලයේ බලාපොරොත්තු නොවිච්ච විදිහට හමාස් සංවිධානයේ ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා සහ ඔවුන්ට ප්‍රතිප්‍රහාර වලට ලක් වෙන සිද්ධ වෙනවා. ඒකත් එක්ක asianmirror.lk